और स्क्रीन के पेन होने लगे। පෞලේ බහිෂ්කරණය නේද දෙවෙනි එක කුම් නීමය කියලා කියනවා හරි සමහර ගාන වැඩි ගන්න වගේ ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන විනාශ කරන රාක්ෂය සටහන් අඳින්න ඕනේ ඔයනික කරලා රාක්ෂයගොල්ලෝ ශක්තිය සටහන් අඳිනවා හරි සාමාන්‍ය එකක් ස්ට්‍රක්චර්ඩ් එකකට වගේ ඉන්න පුළුවන් අසනාවට නම් මේක පාවිච්චි කරන්න නැහැ ඒනික කතා බහ කරලා ඉවර වෙලා අපිට තියෙනවා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාත්මක විග්‍රහය හරි අනිවාර්ය එමසීකියු එකක් 2011 අවුරුද්ද ඉඳලා මේ දක්වා හැම අවුරුද්දකම පළවෙනි පාඩම දෙන අනිවාර්ය එමසීකියු එකක් හරි ඒතකොට මේකේ ප්‍රධාන වශයෙන් තියෙනවා ප්‍රධාන ක්වොන්ටම් අංකය එතකොට උද්දීඝාෂ ක්වොන්ටම් අංකය චුම්බක ක්වොන්ටම් අංකය භ්‍රමණ ක්වොන්ටම් අංකය හරි ඒ වගේ දේවල් කීපයක් තියෙනවා සාමාන්‍ය මේකෙන් ගණන් දුන්නම ඔයාලා දැනගන්න ඕනේ ඉලෙක්ට්‍රෝන සහ ක්වොන්ටම් අංක කුල කියලා යන්න පුළුවන් වෙලා තියෙන්න ඕනේ ඒත් එක්කම ක්වොන්ටම් අංක කුලයක් ඒ කියන්නේ මෙන්න මේ තියෙන දෙක කමා බිංදුව කමා ධන භාගය කියලා තියෙන හරි අන්නේ වගේ එකක් වුණාම ඔයාලා දැනගන්න ඕනේ මේකේ ක්වොන්ටම් කියන්නේ ඒ ඉලෙක්ට්‍රෝනේ හරියටම හොයා ගන්න පුළුවන් මට්ටමක තියෙනවා හරි ඊළඟට මෙන්න මේ වගේ ගණන් ටිකක් දිනන දේ නෝට් එකේදී කරන්න ඔය ටික කරාට පස්සේ ක්වොන්ටම් සම්බන්ධ දේවල් ටික ඉවරයි එතකොට අපි පළවෙනි පාඩමේ 95ක් විතර ඉවරයි දැන් ඉතින් මෙතනින් පස්සේ අපිට කරන්න තියෙන්නේ ආවර්තක වගු හරි එතකොට දැන් මේ මාසෙ ඇවිල්ලා අද ट्यूबर පාඩම ඉවරච්ච ගාම අනිවාර්යෙන්ම මම කරනවා ඔක්කොම ටික එතකොට වේගෙන් කරා යනවා හරිද මෙතරලා යන්නේ තියෙන නෝට් එක කරනවා වගේ ඒ ටියුට් එක කරන්න උපයලාවක් යන්නේ අංක එක වෙන්න උන ටියුට් එකේ තියෙන ගරන්ටි හරිද තීරණ නෝට් එක සාමාන්‍ය හැමෝටම කරගන්න පුළුවන් ළමෙක් අහන සර් ආවර්ත වලට කලින් නෝට් එක ඕනේද කියලා අහනවා නෑ ඒක ඕනේ වෙන්නේ නැහැ හැබැයි ඒකත් අපි දැන් අර 11 එක දැන් අපි මාස ගණක් ඉන්නවනේ හරිද ඒ කියන්නේ දැන් ක්ලෝරින් රෝමින් ID එක නම් මම හිම ගොම් යම් කිසි ID එක කොළවේ තියෙනවනේ අන්න ඒක තියෙනකම හොඳ ආවර්තකවගෙන ඉගෙන ගන්නකොට හැබැයි ඒකට එහෙම ඕන වෙන්නේ නැහැ එතකොට ඒ කියන්නේ අදත් අපි අලුත් කොටසක් තමයි පටන් ගන්න මේ කොට කලින් තියෙනව ලොකුවට ඕනේ නැතුනට චුට්ටක් විතර ඕනේ හරි ඒ කියන්නේ ඔයාලා අර කිමිස්ට්‍රිත් එක්ක ඉඳලා ඒ ගන්න අද ගේම් ටික ටිකක් කොළවේ තියෙන්න ඕනේ ආවර්තකව කරනකොට අන්න මේ වගේ තමයි ටිකක් විතර ඒ යන ID එක කොළවේ තියෙන්න පොඩ්ඩ අර MS team එකේ ඉන්න කෝ මේ මේකෙන් මෙන්න අර MS team එකේ එක එක අවුල් තියෙනවා ඒක මේ මට කරදරයි මේ සමහර ලාට අපි කොහොමද දෙකම පාවිච්චි කරනවා මේ සමහර දවස්වල සමහර ඒවා මේ ප්‍රශ්න සිද්ධ වෙන හන්ද හරි නේද හරි ඊට ගලන් අපි මේ ධනායන සෙට් එක ලියලා ඉවර කරලා දාමු හරි ධනායන වල ඉලෙක්ට්‍රොනික නැසල් වීමේ මම ඊසතේ එකක් කරා ගියතේ අපිට පොඩ්ඩක් ගරන් හම්ුනේ මේ කනෙක්ෂන් එකේ පොඩි අවුලක් තිබ්බා ඒ හින්දා ගියතේ පොඩි වෙලාවක් ටික අඩුවෙන් ගරන් හම්ුනේ හරිද අපි කරේ රිනයින් ටික ඉවර කරා සහ ධනයන් ටිකක් මේ පළවෙනි එක කරා හරිද මම පළවෙනි විදිහට ගන්නවා කැල්සියම් වල ඉලෙක්ට්‍රොන ඉන්නාසෙ ලියන්න හරිද දැන් මේවා දැන් දෙවල් තියෙන්නේ
කැල්සියම් කියන්නේ නිසි වෙන මූලද්‍රව්‍ය. ඔයාලා සමහරට ඔළුව කාලේ කැල්සියම් දක්වා සාමාන්‍යයෙන් ටිකක් විතර මේව කඩපාඩම් කරනවා නේද? හරි. මම කැල්සියම් ඉලෙක්ට්‍රෝන විනාශය ලියනවා. කැල්සියම් ඉලෙක්ට්‍රෝන විනාශය ලියනවා 20 අංක තියෙන්නේ. 1s2 2s2 2p6 පහක් හරි තව 10ක් ඕනේ. ඊට පස්සේ 3s2 3p6 එතකොට මේ 10යි 6යි 16යි 18ක් හරි ඊළඟට 3d නේ මේ පුරවන්නේ කවුද 4s එක නේද 4s2 කරලා පස්සේ ඉලෙක්ට්‍රෝන 20ක් හරි එතකොට අපි ධනායනයක් එහෙම නැත්නම් කැටායනයක් හදන්නේ ඉලෙක්ට්‍රෝන වලාවේ තියෙන නෂ්ටියේ ඉඳලා ඈත තියෙන ඉලෙක්ට්‍රෝන වලාවේ එක ඉලෙක්ට්‍රෝනක් ගලවලා අයින් කරනවා නේද ඒ කියන්නේ ඔයාලා කලින් ඉඳන් දන්නවා නෂ්ටියේ ඉඳලා ශක්තිය වැඩි වෙන පිළිවෙලට තමයි ඉලෙක්ට්‍රෝන ඇතින් ඇතින් පිහිටන්නේ නේද නැතුව අපි මේ 1s2 2s2 කියන පිළිවෙලට නෙමෙයි නේද හරි එතකොට කැල්සියම් 2 ප්ලස් කරද්දී අග ඉලෙක්ට්‍රෝන විනාශයේ අගෙන් ඉලෙක්ට්‍රෝන දෙන්නේ අයින් කරන්න ඕනේ එතකොට විනාශයේ මෙන්න මේ ටික තමයි ලියන්නේ හරිද කැල්සියම් 2 ප්ලස් කියන විනාශය ලියන්න පුළුවන් 1s2 2s2 2p6 3s2 3p6 හරිද අපි නෝට් එක ඔතනින් තමයි නවත්තලා දෙන්නේ ඒ ටික ලියා ගන්න කැල්සියම් ටිකක් ලියන්න සර් වැනඩියම් එක ලියන්න දෙනවා වැනඩියම් ගත්තම ඔයාලා මුලින් කැල්සියම් එක ලියන්න ධනායන වල ඉලෙක්ට්‍රෝන විනාශ ලියන ඉලෙක්ට්‍රෝන විනාශ ලියන ওই හරිය තමයි අපි ඉන්නේ මැග්නීසියම් එක කිසදේ කරා එතකොට අද කරනවා මේ කැල්සියම් දක්වා එතනින් හර තියෙන ටික කරනවා එතකොට විනාශ සෙට් එක ඉවරයි හරිද ඊට පස්සේ අලුත්ම ගැලලක් තියෙන කාක්ෂික හිම ඕනේ ටිකක් විතර මේ ක්වොන්ටම් අංක ඉගෙන ගන්න අර ක්වොන්ටම් අංක කියන්නේ ඉතින් අනිවාර්යෙන් ලකුණු 100න් එක ලකුණක් හරිද MCQs එකක් අනිවාර්යෙන් හැම අවුරුද්දකම ගොඩක් වෙලාට ඉතින් ඔබ හම් වෙන්නේ MCQs 20ත් 30ත් අතර වගේ හරියකදී ක්වොන්ටම් අංක ගොඩක් වෙලාවට දානවා ඔයාලගේ MCQ එකට සහ මේ වෙනකොට මේ 2022 sorry 2020 මේ අවුරුද්දේ ටයිම් ටේබල් එකක් දාලා තියෙන හරිද එතකොට දැන් ඔයාලා ගත්තොත් මේ ඔයාලා මේ අගෝස්තු දෙන්නේ හරිද අගෝස්තු ඉඳලා ඔයාලා ලබන අවුරුද්දට ලබන අවුරුද්ද අගෝස්තු වලට මාස 12යි ඊට පස්සේ ඉතරින්දලා ඔයාලගේ අගෝස්තු දක්වා ආයි මාස 12ක් තියෙනවා. ඒ කියන්නේ මාස 24යි තියෙන ඔක්කොම හරිද? මාස 24ක් ඇතුළත මේ පාඩම් ඔක්කොම ඉක කරන්න ඕනේ. ඉතින් ඔයාලා මේ මාස 24 තුර කරන කැපකිරීම් දේවල් අනුව තමයි ඔයාලගේ රිසල්ට් එක තීරණය වෙන්නේ හරිද? ඊගෙන උදේ ඉගෙන රෙකෝඩින් දානවාද කියලා රෙකෝඩින් ක්ලාස් එක ගින ළමයි මම වඩාවක මතකද? ඒ කියන්නේ කොහොමද? ඒ කියන්නේ අද වන්න බෑනේ. ඒ කියන්නේ ඒක අපේ ප්‍රොසෙස් වෙලා ආපහු අප්ඩේට් වෙන්න ඕනේ. ඒ හරහා සමහරට ටොප් දේව වෙනකොට මට වන්න පුළුවන්. හරි ඒත් පුළුවන් තරම් කනක් කරන්න පාවිච්චි කරනවා ඒත් පුළුවන් තරම් ලයිව් අහගෙන ඉන්න එතකොට ඔයාලට අර අමතර වැඩක් කරන්න නෑ අහගෙන ඉන්න පුළුවන් නැත්නම් ඔයාලා රෙකෝඩින් එක බලලා සමහරවට ගහන්න දෙන්නේ නෑ හරි ආටිෆිෂල් වැඩි නිසා අනිවාර්යයෙන් මේක බලාගෙන ඉන්න ඊට පස්සේ මම ගන්න වැනේඩියම් පුළුවන් කට ලියයි යන්න ක්‍රෝමියම් දක්වා දිනවා හරි මම වැනේඩියම් එක ලියනවා 23ක් තියෙනවා වැනේඩියම් වල 1s2 2s2 2p6 10ක් හරි ඊට පස්සේ ශක්තිය වැඩි කාගෙද 3s2 ගේ ඊට පස්සේ ශක්තිය වැඩි 3s 3p6 ගේ දැන් ඔක්කොම ඉලෙක්ට්‍රෝන 16යි 17යි 18ක් තියෙනවා ඉලෙක්ට්‍රෝන ඊට පස්සේ තව ඉලෙක්ට්‍රෝන කීපයක් ඕනේ එහෙනම් ඊළඟට ශක්තිය වැඩි කාගෙද 4s නේ 4s2 දැන් ඔන්න ඉලෙක්ට්‍රෝන 20ක් හරි තව 3 දෙනෙක් ඕනේ ඒ තුනම පෙරෙන්නේ 3d කියන ශක්ති මට්ටමකට එයාගේ තමයි ඊට පස්සේ ශක්තිය වැඩි වෙන්නේ 3d3 හරිද වැනේඩියම් 2 ප්ලස් 2 වහම එයාලගේ අග තියෙන මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙන්නම කපල අයින් කරනවා. ඒතර වැනේඩියම් 2 ප්ලස් කියන කැටයන ඉලෙක්ට්‍රෝන මෙතන ලියන්න පුළුවන්. අර දින මුල් ටිකනේ 1s2 2s2 2p6 3s2 3p6 3d3 හරි. ඊට පස්සේ වැනේඩියම් 3 ප්ලස් 2 වහම මෙන්න මේ දෙකට අමතරව මෙන්න මේ 3d3 කියන එකනොත් එක්කෙනෙක් අයින් වෙන්න ඕනේ. එතකොට එයාගෙන් අපිට ගන්න පුළුවන් 3d 2 කියලා. එයාගේ විනාශය. වැනඩියම් 3 ප්ලස් එක 1s2 2s2 2p6 3s2 3p6 3d2 නේද? හරි. තුන්වෙනි උදාහරණය වැනඩියම් එකක් දාගන්න. හරිද? ඔයාලා සෑහෙන වරක් දෙන්න මම හිතන්නේ දැන් කිමිස් වල ෆිසික්ස් මැත්ස් එහෙම නැත්නම් බයෝ වල සාපේක්ෂව කිමිස් වල දිහා සෑහෙන දුරට මම කරලා තියෙන හැටි. ඒ කියන්නේ මේ සබ්ජෙක්ට් තුනක් අනිවාර්යෙන් හොඳටම බැලස් කරන් අරගෙන යන්න. 3S ඩොක් නැත්නම් එහෙම මෙඩිසින් හෝ ඉංජිනේරි යන්න තියෙන chance එක සෑහෙන දුරට අඩුයි. බොහෝ විට
කොළඹ ගම්පහ ගාල්ලම අතර ඊට පස්සේ නුවර කුරුණෑගල හරි ඒ වගේ ප්‍රධාන ටවුන් වලදී හරි එතකොට ගොඩක් වෙලාවට ඒ දෙකයි B එකට යන්න තියෙන chance එකක් ගොඩක්ම අවමයි විශේෂයෙන් කොළඹ සහ ගම්පහ ගත්තොත් එහෙනම් 3S වලටත් යන්න තියෙන chance එක අඩුයි මෙඩිසින් හරි පොලිස් දෙකේ තියෙන ප්‍රශ්න හන්ද එතකොට කොළඹ සහ ගම්පහ ඉන්න අති දක්ෂ ළමයින්ට බොහෝ විට සමහර වෙලාවට හරියට يعني තවත් يعني 3S අරගෙනත් යන්න බැරි අවස්ථා තියෙනවා හැබැයි දුෂ්කරයයි සම්මත සමහර දිස්ත්‍රික් වල يعني නුවරඑළිය එතකොට ඒ වගේ දිස්ත්‍රික් වලදී ගොඩක් වෙලාවට සෙට් එක ටිකක් විතර අඩු වන්ද පොඩි chance එකක් තියෙනවා හරිද කේගොල් කොහොමද කියලා අහනවා කේගොල් කෑගල් ගත්තොත් එහෙම කෑගල් වල අන්ටි කරා යන්න හරිද කෝමෙන් හිමු කරා යන්න කෝමෙන් දිනා හරිද පෙරස් එක තියෙනවා හරිද කෑගල් ගත්තොත්ම කෑගල් සාමාන්‍යයෙන් මෙඩිසින් යනවා ෆ්‍රෙෂයි සම්පූර්ණ ඒ අවුරුද්දකට මෙඩිසින් 50ක් විතර යනවා ටෝටල් එක ඒ ටෝටල් එකෙන් 28ක් විතර තියෙන යාළගේ කෝට් එක ඒ කියන්නේ කෑගල් දිස්ත්‍රික්කේ ජනානුපාතය යනවා යන්න ඕනේ මෙඩිසින් යන ප්‍රමාණය 28ක් විතර එතකොට 28 50 රින් 28ක් 50 රින් 28ක් කියන්නේ සාමාන්‍යයෙන් බල වශයෙන් තමයි 30යි තව ළමයි 20ක් විතර ඒ කට්ටිය යන්නේ මොකෙන්ද එයාලන්නේ මෙරිට් පාස් වර මෙරිට් පාස් කියලා කියන්නේ අයිලන්ඩ් රෑන්ක් එකේ ඉඳලා සාමාන්‍යයෙන් දල වශයෙන් 400ට වගේ එක කියන්න අමාරු හරිද 400න් පාත වගේ කියලා හිතා ගන්න ඔය ඇතුළට එයාලගේ අයිලන්ඩ් රෑන්ක් එක ගියොත් ඒ කියන්නේ කැගල් ස්ක්‍රිප්ට්ගේ අයිලන්ඩ් සෝරි ඩිස්ට්‍රික්ට් ප්‍රෙස් එකේ ඉඳලා ළමයි 20ක් විතර යනකම් ඒ කට්ටිය අයිලන්ඩ් රෑන්ක් අඩුම තරමේ 500ට 600ට අඩුවෙන් ඉන්නවනේ ඒ කට්ටිය මෙරිට් පාස් කියලා ගන්න පුළුවන් ඒතොර ඒ කට්ටියත් එක්ක එයාලා යන්නේ සමස්ත ලංකා කුසල තාමත නේද එතකොට කුසලතා මත නෙමෙයි ඒ හන්දා ළමයි 50ක් විතර සාමාන්‍යයෙන් කෑගල්ලේ යනවා හරිද කොළඹ ගත්තොත් සාමාන්‍යයෙන් කොළඹින් මෙඩිසින් ළමයි 200ක් විතර යනවා 180ක් 200 අතර ප්‍රමාණයක් යන්නේ කොළඹ කෝට එක තියෙනවා ජන අනුපාතය අනුව සාමාන්‍යයෙන් 100ක් විතර 110ක් වගේ තියෙනවා ඒ වැරදි 80ක් විතර තියෙනවා කොළඹ කෝට එක හරිද මං කියන්නේ මෙඩිසින් ගැන එතකොට මේ 80ක් විතර කෝට එක තියෙනවා හැබැයි ළමයි යනවා 200ක් විතර ඒකට හේතුව කොළඹෙන් එන අතිබහුතරයක් ළමයි මෙරිට් පාසස් යන්නේ අයිලන්ඩ් රෑන්ක් 700 විතර පාත ඉන්නේ එතකොට ඒ කට්ටියකින් ඒ කට්ටියත් ඔක්කොම එකතු වුණාට පස්සේ ළමයි සාමාන්‍යයෙන් කොළඹට සාමාන්‍යයෙන් මෙරිට් පාසස් හම් වෙනවා 120ක් විතර ගම්බහත් දල වශයෙන් ඔය වගේ එතකොට ගාල්ල මාතර ඔයන ටිකක් අඩු වෙනවා සාමාන්‍යයෙන් ඔය ටික තමයි කතාව ඊළඟට ක්‍රෝමියම් එක ක්‍රෝමියම් ගත්තාම එයාගේ 24යි 1s2 2s2 2p6 3s2 3p6 ඊට පස්සේ 4s2 දැන් 20යි ආ 24ක් දාන්න ඕන 24 දෙනෙක් ඉන්නවා 3d 4 කියලා නේද CR ධන දෙක කිව්වහම මෙන්න මේ 4s2 අයින් කරන්න ඕනේ එතකොට ගන්න පුළුවන් 1s2 2s2 2p6 3s2 3p6 3d4 3d4 එක ඊළඟට CR ධන තුන කිව්වහම මෙන්න මේ දෙකට අමතරව 3d ගෙන් එක ඉලෙක්ට්‍රෝනක් තව අයින් වෙන්න ඕනේ නේද හරි එතකොට ගන්න පුළුවන් මෙයාගෙන් එන්න ඕනේ 3d3 කියලාගෙන 1s2 2s2 2p6 ඊට පස්සේ 3s2 3p6 නේද හරි මේකත් ලියා ගන්න ෆෙරස් 26යි එතකොට එයාගේ මෞලික ස්කන්ධය 56ක් නේද 52ක් එහෙනම් ටිකක් විතර මතකද වට අපි දැන් කැලිකියුලේෂන් කරාන 26යි කියලා කියන්නේ එයාගේ විනාශය ලියන්න පුළුවන් 1s2 2s2 2p6 10යි 3s2 3p6 ඊට පස්සේ 4s2 පුරවන්න ඕනේ 4s2 ඔන්න 20යි තව 6 දෙනෙක් ඉන්නුනේ 6 දෙනාම ඉන්නේ 3d6 ඉන්න මෙයා වගේ නේද Fe2+ ෆෙරස් ධන දෙක කියන එක නිතරම පාවිච්චි කරන කෙනෙක් අපි ඩී ගොනු මෙදී එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක අයින් කරන්න ඕනේ Fe2+ නම් ආවින් නැද්ද ලියන්න පුළුවන් අනිත් ඉතුරු ටික නේද 1s2 2s2 2p6 3s2 3p6 3d6 නේද හරි Fe ධන තුන කිව්වහම මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙකට අමතරව 4s2 දෙකට අමතරව 3d6 ගෙන් තව එක ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙන්න ඕනේ නේද ඒ කියන්නේ 3d5 වෙන්න ඕනේ
හරි ඉතින් ධන තුන 1s2 2s2 2p6 3s2 3p6 හරි නේද හරි ඒ ටිකක් අඳ ගන්න फिब्रवरी අපටම කිමිස් වල පාඩම් දිනවා 14ක් තියෙනවා හරිද එතකොට මාස දෙකකට එක පාඩමක් ඔය තමයි සෙට් වෙන්නේ හරිද ඔයාලට දෙන්නද සෑහෙන මේකක් තියෙන හරිද එහෙම කරා කියලා මෙඩිසින් යන ප්‍රමාණයක් ඉංග්‍රීසි යන ප්‍රමාණයක් වෙනස් වෙන්නේ ඒ කට්ටිය කොහොමද වෙනා කියලා වැඩ කරන කට්ටිය කියන්නේ ඒ කට්ටිය කොහොමද කරා කියලා ඔක අවුල වෙන්නේ මැදස්ස ළමයි හරිද අති බහුතරක් ඉන්නේ මැද ළමයි ඉන්නේ හරිද ඔය ළමයි තමයි ඔය අසාධාරණ සිද්ධ වෙන්නේ ගයත්‍රි හනා සෑම ඉලෙක්ට්‍රෝන විඤ්ඤාස එක්සෑම් එකට ලියන්න එනවද ලියන් කවදාවත් උදාහරණ හන්නේ ඉලෙක්ට්‍රෝන විඤ්ඤාස ලියන්න කියලා හරිද හැබැයි ඕක නිකන් අර පොඩි කාලේ දැන් අපි ඉගෙන ගන්න දැන් මොකද ගානක් කියන මාතෘකාවට ගාන එකතු කරන්න අඩු කරන්න බෙදන්න වගේ දේවල් පාවිච්චි කරන්නේ ඒවා ඉගෙන ගන්න ඕනේ කාලේ අන්න ඒ වගේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස පුරුදු වෙන එක මුළු හැම පාඩමකට ඕන වෙන එක තේමාද ඒක නිතර ඕගනික් වල මොකක් එකක් අහුමුනරවල් කියලා දෙනකොට ඒකට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඔළුව තියෙන්න ඕනේ මේක සාමාන්‍ය මෙහෙම මේ කාලේ වාරණ මේක ලොකු දෙයක් වුණාට ටික කාලයක් යනකොට මේක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා හරි දැන් ඔයාලා මුල් කාලේ පළවෙනි පාඩමක උගන්නකොට කැතෝඩික් කරන කිව්වහමත් මොකට ඔයාලා विभाग परमाणु (3s2, 3p6) 4s2 3D මෙයා 9 වුණාට හරිද කොබගේ මෙයා 3D 9 වුණාට ඔයාලට මතකද අපි විශේෂ දේවල් කීපයක් කතා කරා ඒ තමයි මෙන්න මේ වගේ අවස්ථා හරිද ඒ කියන්නේ DUP ශක්ති මට්ටමේ 9ක් පෙරලා S එකේ දෙකක් තියෙනකොට මේක අවස්ථායි මෙන්න මේ S කෙන් එක ඉලෙක්ට්‍රෝනයක් මෙයාට සුරංග සංක්‍රමණය වෙලා 3D 10 වෙනවා කියලා කිව්ව නේද 3D 10 එතකොට 4s1 වෙනවා කියලා කිව්ව නේද එතකොට මේක වින්‍යාසය වෙන්නේ මෙන්න මේක නෙමෙයි නේද 3D 9 4s2 නෙමෙයි 3D 10 4s1 හරිද කොපර් ප්ලස් කියුවාම මෙන්න මේ 4s1 ඉලෙක්ට්‍රෝන එක තමයි අයින් වෙන්නේ හරිද 1s2 2s2 2p6 3s2 3p6 ඊට පස්සේ 3D 9 හරිද 4s1 එක අයින් වෙලා තියෙනවා කොපර් 2 ප්ලස් කියුවාම මොකක්ද වෙන්නේ මෙන්න මේකේ තව එක ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙනවා නේද ඒකෝර 3D 9 වෙනවා 3D 9 විඤ්ඤාස ලියනවා 1s2 2s2 2v6 3s2 3p6 3D 9 හරි නේද හරි ඒක ලියා ගන්න
එතනින් අපි ඉලෙක්ට්‍රොනික න්‍යාස ලියපු ඔක්කොම ටික ඉවරයි කතා කරලා ඊට පස්සේ කාක්ෂික ගැන කතා කරන්න තියෙන්නේ. හරි. හරි දැන් ඔයාලා මේ කාලේ පැය 15ක් තාසයක් විතර පැණිටික වෙලා තියෙන්න ඕනේ. එහෙම නැහැ කියලා කියන්නේ ඊට වඩා එක මැත්ස් හෝ බයෝ අයින් කරලා වෙන මොකක් සබ්ජෙක්ට් එකක් කරන කරද්දී මේ සබ්ජෙක්ට් එකත් එක්ක දැන් දෙන තරංකාරීත්වයත් එක්ක ඔයාලා මේ කාලේ මහන්සි නොවි මුදල් සල්ට් එකක් ගන්න බැරි තරම් හරිද? හරි විනාස පිළ යා ඉවර කරන්න. सर केमिस्ट्री हेम पाड़ी संबंध इलाम उदाहरण පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩමේ සම්බන්ධයක් තියෙනවා. ওই පාඩම් දෙකට සම්බන්ධ නැහැ තුන්වෙනි පාඩම. හැබැයි මෙහෙම දැන් අපි මොකද මූලද්‍රව්‍යයන් තර මම කියනවා කොපර් නයිට්‍රේට්. එහෙම ගුවහම ඉතින් කොපර්ගේ නයිට්‍රේට් එකේ මොනවද තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ඒවා මොනවද අයිඩියාක් ගන්න පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම ඕනේ. හැබැයි මම කියනවා සයිද්ධාන්තිකව මහලු කොට සම්බන්ධයක් නැහැ තුන්වෙනි පාඩමට. හරිද? ඒකනම් රසායනය ගන්න ඉදිරියෙන්. ඊට පස්සේ හතරවෙනි පාඩම ගත්තොත් එහෙම හතරවෙනි පාඩමේ ගණන් හදන්න තියෙන්නේ. ෆිසිකල් භෞතික රසායනය පළවෙනි පාඩම. एक तुम पाड़ संबंध पाड़ हतर पाड़ संबंध है पशु पाड़ शक्ति विद्या शक्ति विद्या तुंगिनी पाड़ संबंध तुंगिनी पाड़ हेम पाड़ों संबंध बाकी गणाधन हेम पाड़ संबंध हरवि पाड़ इनोवणि इनोवणि पाड़े तुंगिनी पाड़ हतर सह कह संबंधन अब इकहादे संहार ඊළඟට හත් වෙනි හත ඕගනික් සෙට් එක 7 8 9 10 හරියද? ওই සෙට් එක ඕගනික් එක ඕගනික් වලට අනිත් පාඩම් සම්බන්ධ නැහැ. හැබැයි පළවෙනි සහ දෙවෙනි පාඩම් වලින් ඔයාලා මේ පරමාණු සම්බන්ධය අධ්‍යයනය කරලා ගන්න. ඒ කියන්නේ ඒ වගේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියත් අන්න ඒ වගේ දේවල් ටිකක් අතර මේක සම්බන්ධ කරන්න පුළුවන්. ඒත් ඒක තනියෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හරියද? ඒ කියන්නේ අලුතෙන් ඔයාලට මේ අදවමත් ඉගෙනගෙන ඕගනික් එක හදා ගන්න පුළුවන්. හරියද? ඊළඟට වෙනවා චාලක රසායනයේ කයිනටික් එක वाय पाड़े शक्ति विद्या දහතුන්වෙනි පාඩම විදුත් ප්‍රසාරණය සමතුලිතතාවය දුලසිනියට ගොඩනේ ආයේ මෙන්න මේ තුන්වෙනි පාඩම ගණනය කිරීම අනිවාර්යයෙන්ම ඕන. හරිද? ඊට පස්සේ අන්තිම පාඩම 14 කර්මාන්ත සංසහ පරිසර දෝෂන මේකට අනිත් පාඩම එකක්වත් ඕනේ නැහැ. හරිද? හැබැයි ඒත් මෙහෙම හරිද මොකක්ද දැන් මොදලයක නමක් කියමු මේවා අඳුරා ගන්න පුළුවන් හැකියාව දෙන්නේ ඉතින් පළවෙනි සහ දෙවෙනි පාඩම් වලින් ඒත් වලට 14වෙනි පාඩම අද උනත් තනියෙන් පාඩම් කරගෙන හරි 14වෙනි පාඩමේදී අපි ඔයාලට වැඩියෙන් නෝට් දෙන්නේ නැහැ අඩුවෙන් දෙන්නේ නැහැ දෙන්නේ රිසෝස් බුක් එකම තමයි හේතුව මේ පාඩමේ ලිමිට් කිහිපයක් තියෙනවා හරිද ඒ කියන්නේ අපිට ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපිට පරිසර දූෂණ ප්‍රකාශ රසායන භූමිකාව කියවහම ඒකට අදාළ පීරියඩ් එක ගයිඩ් එක දෙන්න එක විතරයි අපිට දෙන්න ඕනේ විභාග ගණන් මාකින් එකට දාන්න ඒක විතරයි ඒහත් අපි ඒකට වඩා වැඩියෙන් ඔයාලට කියන්නෙත් නැහැ ඔය පීරියඩ් එක හොඳටම වැඩේ ඒකට වඩා අඩුවෙන් කියන්නෙත් නැහැ හරිද රිසෝස් බුක් එක පාඩම් වල ඕන එක උඩ දාගන්න පුළුවන් මෙන්න මේ කාලය තුළ හරිද එතකොට මෙහෙම හරිද සාමාන්‍ය මෙඩිසින් ඉන්ජිනේරියන් ළමයේ අනිත් ළමයන් සාපේක්ෂව වෙනස් දෙයකට වැඩ කරන්නේ. මෙහෙම වෙන්න බෑ. ඒ හන්දනේ කට්ටිය ඩිස්ට්‍රික්ට් අනිත් ළමයින්ට වඩා හොඳ රිසල්ට් එකක් අතට ඔබට එන්නේ. හරිද? ඒ හන්ද අනිවාර්යෙන් ඒ කට්ටිය ඔය වගේ බර වැඩ ටිකක් කරන්න ඕනේ. තව ළමයෙක් කරනවා සර්. එතකොට තනියම කරගන්න පුළුවන් පාඩම් ටික මොනවද? තනියම කරගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ කාලේ තියෙන දැනුම අනුව ඒ තමයි 14 වෙනි පාඩම.
හතරවෙනි පාඩම තනියෙන් උන කරගන්න පුළුවන්. අනිත් පාඩම් නම් තාම අමාරුයි. තනියෙන් කරන්න බැහැ. අනිත් එක පාඩමක්වත් අනිවාර්යෙන් එක්ක කවුරුට කෙනෙක්ගෙන් අහගන්න ඕනේ. වෙන පාඩම් වලට සම්බන්ධ නැතුව ඕගනික් එක තනියෙන් කරගන්න පුළුවන්. තනියෙන් කියන්නේ ගුරුවරයෙක්ගේ, ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් හැම මොනවයි කරලා ඕගනික් කරගන්න පුළුවන්, ඉනෝගනික් කරගන්න පුළුවන්. ආයෙ ඔන්න 14වෙනි පාඩම කරගන්න පුළුවන්. අනිත් පාඩම්, ඒ කියන්නේ ගණන් හදන්න දෙන පාඩම් ටික හදාගන්න ඕන නම් තුන්වෙනි පාඩම ඔයාලට හොඳට පුළුවන් වෙලා තියෙනවා. තුන්වෙනි පාඩම නැතුව ඔය ගණන් හදන්න දෙන එක පාඩම්ක උඩ යන්න බෑ. හරිද? හරි. මාතෘකාවල යන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස සඳහා කාක්ෂික සටහන් ඇඳීම. ඉලෙක්ට්‍රෝන වින්‍යාස සඳහා කාක්ෂික සටහන් ඇඳීම. ඉලෙක්ට්‍රෝන වින්‍යාස සඳහා කාක්ෂික සටහන් ඇඳීම. හරි. එතකොට මේ කාක්ෂික සටහන් කියන එක අපි පාවිච්චි කරන්නේ මේ ඒ කියන්නේ ඔයාලා දැකලා තියෙන කොටු පුරා යන්නේ මම ඔයාලට මුල් කාලේ සමහරව කියලා දෙන්නේ. S කාක්ෂික, එතකොට P කාක්ෂික මේවායි කොටු. තුනකින් පරිලම යන ඕනවට මම කාක්ෂික සටහන් කියලා කියන්නේ. මෙව අඳින්නේ අපි ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසයේ ටිකක් පැහැදිලිව අවබෝධ වෙන්න. එහෙමයි. හරි. ස්ටමක් එක දාලා ලියන්න. නිල් පැනෙන් ලියන්න. පරමාණුක 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 ඉලෙක්ට්‍රෝන වින්‍යාස පහසුවෙන් පරමාණුක ඉලෙක්ට්‍රෝන වින්‍යාස පහසුවෙන් අධ්‍යයනය කිරීම සඳහා උපක්‍රමයක් වශයෙන් පරමාණුක ඉලෙක්ට්‍රෝන වින්‍යාස පහසුවෙන් අධ්‍යයනය කිරීම සඳහා උපක්‍රමයක් ලෙස කාක්ෂික සටහන් භාවිතා වේ. කාක්ෂික සටහන් භාවිතා වේ. හරිද? මම ඔන්න උදාහරණයක් දෙර ගන්නම්. සෝඩියම් 11 වෙනි සෝඩියම් කියලා කියන්නේ. ඒ කියන්නේ 1:2 2s2 2p 6 10යි 3s1 නේ. හරිද? කාක්ෂික කියලා ගෙන අපි මෙන්න මේ වගේ කොටු ඇතුලේ මේ ඉලෙක්ට්‍රෝන තියෙන විදිහ අපි කියලා දෙනවා. හරිද? එතකොට මම මේවා ගනින්නම්. හරිද? මෙන්න මේ වගේ අපි කොටු කොටු වදිනේ වලදී කියන්නේ තමයි අපි කාක්ෂික කියලා කියන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. හරිද? එතකොට මේ මෙතන තියෙන්නේ S කාක්ෂිකයක්, මෙතන තියෙන්නේ S කාක්ෂිකයක්, මෙතන තියෙන්නේ P කාක්ෂිකයක්, මෙතන තියෙන්නේ S කාක්ෂිකයක්. හරිද? අපි එතකොට කාක්ෂිකයක් අඳින්නේ කොහොමද? මෙන්න මේ වගේ කොටු පාවිච්චි කරනවා. එහෙම නැත්නම් රවුම් පාවිච්චි කරනවා. සාමාන්‍ය රවුම් නම් ලකුණු පාවිච්චි වෙන්නේ නැහැ. මේ විදිහට කොටු තමයි පාවිච්චි වෙන්නේ. තවත් කාරණයක්, මේක අපි කාක්ෂිකයක් අඳිනවා. මේ මේ කොටුවක් ඇතුලේ ඉලෙක්ට්‍රෝන නිරූපණය කරනවා. මෙන්න මේ වගේ ඊතල පාවිච්චි කරනවා. परमाणु इलेक्ट्रॉन निरूपण कर උදාහරණයක් විදිහට මේ සෝඩියම් මං අද සෝඩියම් 11යිනේ 1s2 2s2 2p6 3s1 නේ. ඒතර මෙන්න මෙතන තියෙන S කාක්ෂික මේ තියෙන්නේ එකේ එක පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S කාක්ෂිකය. මෙතන තියෙන දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S කාක්ෂිකය. මෙතන තියෙනවා තුන්වෙනි sorry දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ P කාක්ෂිකය. මෙතන තියෙනවා තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S කාක්ෂිකය. ඒ වගේ අපි පරමාණු නම් කරනකොට සියලුම කාක්ෂික ටික අපි අඳින්න ඕන. හරිද? හරි. එක ස්ටමක් එක බල sorry ඊට කලින් ලියන්න විශේෂ කරුණු කියලා දාන්න. විශේෂ කරුණු කියලා දාලා ලියන්න. ඕනෑම වර්ගයක කාක්ෂිකයක් පළවෙනි ස්ටමක් එක දාලා ලියන්න. ඕනෑම වර්ගයක කාක්ෂිකයක් නිර්මාණය කිරීම සඳහා
ඕනෑම වර්ගයක කාක්ෂිකයක් නිර්මාණය කිරීම සඳහා මෙයට කොටු සලකුණක් මෙන්න කොටු වඳින්න කොටු සලකුණක් හෝ රවුමක් අඳින්න රවුමක් යන සංකේත භාවිතා වේ යන සංකේත භාවිතා වේ යන සංකේත භාවිතා වේ හරි ඔයාලට පුළුවන් කට්ටිය ඉන්නවා නම් පුළුවන් නම් 2021 ක රිවිෂන් පටන් ගන්න පස්සේ ඒ වඩ යන්නත් පුළුවන් ඒ කියන්නේ විශේෂයෙන් මැත්ස් සහ ෆිසික්ස් මුලින්ම බයෝ විදික පණියෙන් රිවිෂන් එක හදා ගන්නත් පුළුවන් නේ එතකොට විභාගෙට මාසෙකට sorry අවුරුද්දකට කලින් ඔයාලට විභාගෙට කලින් සිලබස් එක කවර් කරගන්න පුළුවන් කෙමිස්ට්‍රි පුළුවන් නම් යන්න සබ්ජෙක්ට් තුනටම යන්න try කරන්න එපා එතකොට ඔයාලට මේ theory class එක මගහැරලා මේ එක පොයින්ට් දෙන්න පුළුවන් පුළුවන් නම් class එකකට හෝ දෙකකට revision යන්න ඉස්කෝලෙන් බාධා ගන්න නැත්තම් එතකොට ඉක්මනට ඔන්න අවුරුද්දකට කලින් සිලබස් එක හදා ගන්න පුළුවන් හරි දෙවෙනි දෙවෙනි ස්ටාම්ක දාලා යන්න ඉලෙක්ට්‍රෝනයක් නිරූපණය කිරීම සඳහා ඉලෙක්ට්‍රෝනයක් නිරූපණය කිරීම සඳහා එන මේක ලියන්න ඉලෙක්ට්‍රෝන නිරූපණය කිරීම සඳහා ඊතලයේ මෙන්න මේ කැලි දෙකම දාන්න ඊස් ඒ කැලි දෙකම දාන්න කෝ එක කැලක් දාන්න ඔබට කියන නැලි ඊතල කියලා කියන්නේ යන සංකේත භාවිතා වේ යන සංකේත භාවිතා වේ හරිද හරි තුන්වෙනි ස්ථාමක දාලා යන්න තුන්වෙනි ස්ථාමක දාලා යන්න කාක්ෂික සටහන් හැදීමේදී කාක්ෂික සටහන් හැදීමේදී කාක්ෂික සටහන් හැදීමේදී පරමාණුයේ කාක්ෂික සටහන් හැදීමේදී පරමාණුයේ ඉලෙක්ට්‍රෝන පවතින කාක්ෂික සටහන් හැදීමේදී පරමාණුයේ ඉලෙක්ට්‍රෝන පවතින සියලුම උපශක්තිය මට්ටම් වලට අදාළ සියලුම උපශක්තිය මට්ටම් වලට අදාළ කාක්ෂික සියල්ල නිරූපණය කළ යුතු කාක්ෂික සියල්ල නිරූපණය කළ යුතු හරණ දේවල උදේවල නෙමෙයි කාක්ෂික සියල්ල නිර්මාණය කර යුතු හරණේද හරි ඊළඟට ටිකක් වැඩගත් මාතෘකාවක් තියෙනවා ඒ තමයි කාක්ෂික සටහන් ඇඳීම සඳහා භාවිතා වන නියම කාක්ෂික සටහන් ඇඳීම සඳහා භාවිතා වන නියම හරිද හරි පෞලි බහිෂ්කාර නියමය තමයි මුලින්ම ගන්නෙ මේකද කියනවා අපි දැන් කාක්ෂයක් අඳින්න හරිද ඔයාලා දන්නවා දැන් ගොඩක් ඉස්සර කියලා දුන්නා මම ඔයාලට කාක්ෂිකයක් ඇතුළේ ඉලෙක්ට්‍රෝන තියෙන පුළුවන් උපරිම වශයෙන් දෙන්නෙක් තියෙන පුළුවන් කියලා කිව්වා ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා කියලා කිව්වා එතකොට ඒ ඉලෙක්ට්‍රෝන දෙක තියෙන්නේ ප්‍රතිවිරුද්ධව භ්‍රමණය වෙන්නේ හරියට ඒ කියන්නේ ගන්නකෝ එක ඉලෙක්ට්‍රෝනයක් දක්ෂිණාවර්තව භ්‍රමණය වෙනකොට අනෙක් ඉලෙක්ට්‍රෝනය වාමාවර්තවම භ්‍රමණය වෙන්නේ කීරවත් දෙන්නාම එකම දිශාවට භ්‍රමණය වෙන්නේ නැහැ ඒකයි තමයි මේක තමයි පෞලි බහිෂ්කාර නියමය කියලා කියන්නේ හරියට ඒ කියන්නේ අපි දැන් සටහන් කරන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් උඩට දානවා අනෙක් ඉලෙක්ට්‍රෝනය පහළට දානවා තේරුණාද එහෙම නැත්තම් අපට තව දිනේ ඔක මම ඔයාලට කියවන ඊතලේ නැලි හිස මාරු කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ තනි ඊතලයක් දානවා නම් එක ඇල උඩට අනිත් ඊතලේ
අනිත් යාළුවා යටට මෙන්න මේ වගේ දාන්න පුළුවන් හරිද හරි මාතෘකාව කියන්න කාක්ෂික සටහන් ඇඳීමේදී sorry කාක්ෂික සටහන් ඇඳීම සඳහා වැදගත් වන නියම කාක්ෂික සටහන් ඇඳීම සඳහා වැදගත් වන නියම හරිද ඊළඟට තියෙන අපිට ඉගෙන ගන්න මේ පෞලි බාහිකරණය මේ ප්‍රകൃති ආගාලය කියන එකක් තියෙනවා ගන්න මේක ඉගෙන ගන්න කාක්ෂික සටහන් සටහනක ඇඳලා අපි ඊළඟට ඒක කතා කරමු හරිද අංක 1 කියලා ගන්න පෞලි බහිෂ්කාර නියමය පෞලි බහිෂ්කාර නියමය දැන් විභාගයට අහන්නේ පෞලි බහිෂ්කාර නියමය ලියන්න එහෙම ඒ වගේ අර සිංහල ප්‍රශ්න අහන්නේ හරිද ඒවා ගොඩක් ඉස්සර ඒ වගේ දේවල් වලට එහෙම දැන් අහන්නේ දැන් ගෙලින්ම අපිට ප්‍රශ්නයක් නවා දෙන්නේ ඒ කියන්නේ ඔයාලා ඉගෙනගත්තු සිද්ධාන්තය ඒක එහෙම පිටු කීරොත් අහන්නේ හරිද අනිවාර්යෙන් අහන්නේ විභාගයට මොකක්ද අලුත් ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නෙට ඔයාලා ඉගෙනගත්තු සිද්ධාන්ත පාවිච්චි කරන්න වෙනවා හරිද අප්ලයි කරන්න තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ හරිද දැන් නිව් සිලබස් එක ගත්තොත් එහෙම නිව් සිලබස් එකේ සාමාන්‍ය සමස්ත ටෝටල් කියන්නේ ධාරිතාවයේ ගොඩක් වැඩි හරිද අපි කලින් ඔයාලට කරන සිලබස් එකට වඩා ඕල් සිලබස් එකට වඩා සෑහෙන ප්‍රමාණයක් ධාරිතාවය වැඩි හරි ඒකයි මම මතක් වුණේ දැන් 2019 හරි 2019 දේම ඔයාලගේ පළවෙනි බැච් එකේ විභාග ලියලා හරිද ඒ කියන්නේ දැන් 2011 ඉඳලා 2014 දක්වා ඕල් සිලබස් තියෙන්නේ ඊට පස්සේ 2017 ඉඳලා ඉදිරියට දක්වා හරි ඒ කියන්නේ ඔයාලා ඉගෙන ගන්න නියම සිලබස් එක නේද 2017 ඉගෙන ගත්ත කට්ටිය කියන්නේ 12 2018 13 වසර 2019 වෙනකම් ඔයාලා එක්සෑම් එක ලිව්වනේ එතකොට ඒ අවුරුද්දෙන් සිලබස් දෙකකින් ළමයි දෙගොල්ලක් කියලා දෙනවා නේද ඒ තමයි නියම සිලබස් එකෙන් කට්ටියක් ලිව්ව ප්‍රශ්නයි ළමයි ටික ඕල් සිලබස් එකෙන් ලිව්ව රිවිෂන් ළමයි ටික හරිද එතකොට ඔයාලා දන්නවද දැන් මේවම නඩුවක් දාලා තියෙනවා ගිය අවුරුද්දේ ප්‍රශ්නයි ළමයි ටික සිලබස් ටේප් කට්ටිය මේ කැම්පස් ගන්නකොට අසාධාරණ නඩුවක් දීලා දෙනවා හරිද එකම පස්සේ කියලා දෙනවා හරිද එතකොට ඒ නඩුව දින්නොත් එහෙම ඕල් සිලබස් sorry නිව් සිලබස් ළමයි ටික ඕල් සිලබස් ළමයිට සෑහෙන ලොකු අසාධාරණයක් වෙනවා දැන් නිව් සිලබස් සාමාන්‍ය ළමයි 100ක් කරලා ලියද්දී ඕල් සිලබස් එකේ ළමයි 250ක් කර ලියනවා හරිද ඒ කියන්නේ මෙතන ඉන්නේ එක අවුරුද්දක කට්ටියක් වුණාට මෙතන ඉන්නවා සෙකන්ඩ් ෂයි ළමයි ඉන්නවා තර්ඩ් ෂයි ළමයි ඉන්නවා සමහර කට්ටිය ෂයි එක අතහැරලා එහෙම කරපු කට්ටිය ඉන්නවා හරිද එතකොට ඒ කට්ටිය ලොකු ප්‍රමාණයක් මෙන්න මෙතන ඉන්නවා හරිද ඒ හැම සමහර කට්ටිය ප්‍රශ්න අතරල කට්ටියක් ඉන්නවද ඒ වගේ ලොකු ප්‍රමාණයක් ඉන්නවා රිවිෂන් ළමයි ඒ කියන්නේ ඕල් සිලබස් ලියව කට්ටිය එතකොට පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ දවස්වල මම හිතන්නේ තාම මේ නඩුව හරියට ගොඩක්ම ඔගේ අවුල වෙන්නේ ඉංජිනේරින් සහ මෙඩිසින් වල කටවඩින් ළමයි ටික තමයි හරිද එතකොට මේ දැන් මේ ළඟදි ඊදුකේ ගුණයක් ළමයි කතා කරා මේ එතකොට ඒ ළමයිගේ රෑන්ක් එක තියෙන්නේ 150 තියෙන්නේ ඕල් සිලබස් ඕල් සිලබස් කසි මනහා වගේ දිනනවා කියලා කිව්වේ. ඒක අසම්හරද? එතකොට sorry ඊට වඩා අඩුයි. 110 වගේ ඒ වගේ අඩු ප්‍රමාණයක් තියෙනවා කියලා කිව්වේ. සාමාන්‍ය කුරුණෑගලින් සාමාන්‍ය 120ක් විතර මෙඩිසින් ගන්නවා. හරිද? ඊට වඩා අඩු ප්‍රමාණයක් ගන්නවා. හරිද? එතකොට මේ ළමයිගේ රෑන්ක් 90 හරනම් එන්න ඕන. හැබැයි ඕල් සිලබස් එකේ ওই ළමයි දැන් කැම්පස් ළමයි 100ක් ගන්නවා නම් කැම්පස්